මකඳුරේ මදුෂ්ඨ අයත් මත්කුඩු තොගයක් යාත්‍රාවකින් ප්‍රවාහනය කරන බබට ලද තොරතුරක් අනුව 2019 වසරේදී නාවික හමුදාව සහ පොලිස් මාධ්‍ය නාශකාරයන්ශය කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක ප්‍රමාණයක් සමග ඉරාන ජාතිකින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙනුණා. Seat Car Radials, the road is yours. එම සැකකරුවන් 9 දෙනා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ද නියම වුණා. අදාළ හෙරොයින් තොගය විනාශ කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ. එයන්ව අද එම කිලෝග්‍රෑම් 107ක හෙරොයින් තොගය බස්නාහිර පළාත් මහාධිකරණ භූමියේ සිට පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව වෙත රැගෙන යාමටයි පීවර ගැනුණේ. එම අවස්ථාවට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් දෙක්ව සිටියා. අද දවසේ සිද්ධ වෙන්නේ 2019 වර්ෂයේ කරපු වැටීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 107ක් අතගම කරන් තියෙනවා. ඒ හෙරොයින් කිලෝග්‍රෑම් 107 විනාශ කිරීම සඳහා කොළඹ මහාධිකරණයෙන් රැගෙන යන්නේ අපිට 2022 අවුරුද්දේ පනත සංශෝධනයත් එක්ක හැකියාව ලැබිලා තියෙනවා. මින් ඉදිරියට ඕන මාංශිකකින් අතගම කරන මත්ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂක කාර්යාලයට යොමු කරලා රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව නඩු කටයුත්ත අවසන් වීමට පෙර විනාශ කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ අනුව නොබෝධිනිකී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 10කට ආසන්න විනාශ කිරීමේ හැකියාව තියෙනවා. තවත් විශාල හෙරොයින් ප්‍රමාණයක් රස පරීක්ෂක සතුව තියෙනවා. නමුත් ඒක පනතට පෙර කරපු වැටලීම නිසා නඩු කටයුතු අවසන් වෙන තෙක්ම ඉන්න වෙනවා වෙලේ විනාශ කිරීම සම්බන්ධ. හෙරොයින් තොගය පුත්තලම් බලා රැගෙන ගියේ පොලිස් විශේෂකාර බලකා ආරක්ෂාව යටතේ. පුත්තලමේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව වෙත රැගෙන ආ හෙරොයින් තොගය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්ත හතුරුසිංහ මහතාගේ පරීක්ෂාවට ලක් කරනවා. අන්තරුප අධික තාපය යටතේ එම හෙරොයින් තොගය පුත්තලම අතිරේක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී විනාශ කිරීමට පීවර ගැනුණා. මේ අතර ඉදිරියේදී දෙවිනපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ මාධ්‍යව මෙහෙයුම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දීමේ වැඩමුළුවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එක කට්ටියක් ඉන්නවා ඒගොල්ල මේවා කරන්න යනකොට කුලප්පු වෙලා මට ගහනවා පොලිස්පතිතුමාට ගහනවා. ඉතින් මේ ඔක්කොම මේ කුඩු සල්ලි පාතාලේ කුඩු වල සල්ලි තමයි ඒගොල්ලන්ට යන්නේ. අපිට කරන්න පුළුවන් දේ තමයි මේ මත්ද්‍රව්‍ය නැති කරන එකයි පාතාලය නැති කරන එක. මට හුඟක් රිපෝට්ස් එනවා සමහර පොලිස් ඒරියාස් වල ගිහිල්ලා කම්ප්ලේන්ට් කරුවට ඇවිල්ලා බලන්නේවත් නැහැ. පොලිසිය වල OIC-ටයි ඔක්කොටම කියන්න ඕනේ මහ ජනතාව පොලිසියකට ආවහම හොඳට කතා කරන්න කියන්නේ. එලව ගන්න එපා. කම්ප්ලේන්ට් එකක් දාන්න આવොත් ඒ කම්ප්ලේන්ට් එක ගන්න. එහෙම කෙරුවොත් ඒ මිනිස්සු ඊළඟට අපේ මේ වැඩපිළිවෙලට අපි සමග එකතු වෙලා එකට වැඩ කරයි.